Parliament is Silma Pakshan Aikavarian Sa, Parliament to Katutipan, the Karakasabavi, Samajika Mantri Varian Sabag and Rasima, Age Padana thing, other Aparabag, Ekai Theatre, Karakasabha Kamara, Anka Dekehidi, Pathimata, Nimitabai, Need a Family Sahabag and Lesser, Sealed in Adat, Main Denundimata Kemeti. Paul Ansavantua Pasku Prarela, that Aurud Tunakinoa, may with it. ඒ ජනාධිපති කමිෂන් එකේ ලබා දීලා තියෙන වාර්තාවේ නිර්දේශ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරලා ඒ කතෝලික ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කරන්න කියන එක අවුරුදු 3ක් ගත වෙන මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති කමිෂන් වාර්තාව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා මේක තෙන්දී මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙන ප්‍රමාණය 735ක් මේ සම්බන්ධව අත්අඩංගුවට අරන් තියෙනවා දැනට රක්ෂිත බන්ධනාගාරයේ 196 දෙනෙක් ඉන්නවා සැදුම් නියෝගමත් සිටින ප්‍රමාණය 19යි පරීක්ෂණ අවසන් කර චෝදනා ගොනු කර ප්‍රමාණය 81යි අපමද නිදහස් කර ප්‍රමාණය 453යි ඒ වගේම නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකරුවෙක් වශයෙන් යෝජනා කළේ ඒවකට නීතිපති හැටියට කටයුතු කරපු ඩප්පුල රිවෙරා මහත්තයා ඩප්පුල රිවෙරා මහත්තයාට විශ්‍රාම යාමේදී පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණ බවට අවසාන මොහොතේ ප්‍රකාශ කරලා රටම එතුමාට සමහර විට කාලය දීර්ඝ නොකිරීම වෙන්න පුළුවන් වෙනත් හේතු වෙන්න පුළුවන් එතුමා තමයි මේ මතය ජනගත කරන්න කටයුතු කරලා තියෙන්නේ වගකීමෙන් කියනවා ගරු කතානායකතුමනි මේ පාස්කු ප්‍රහාරේ මේකට මුහුණ පාන්න තිබු සියලු දෙනා වෙනුවෙන් එයාට සාධාරණීතු කරන්න මම අපේ ආණ්ඩුවත් කටයුතු කරනවායි කියන එක මතක් කරන්න ඕනේ මං හිතන්නේ ගරු කතානායකතුමනි මම යෝජනාවක් කරනව නැවතත් වරක් ඉතාමත්ම සංවේදීව අපි පොඩ්ඩක් මදකට අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස් පසක දමලා අපේ ගෞරවයේ ප්‍රණාමය පුද කරමු. තවත් වැදගත් කාරණාවක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි ඒ තමයි අද දින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට ගෞරව කරන අගමැති තනතුරකුත් සමග අපේ යෝජනාව ඔබතුමාට අද දවසේ ඉදිරිපත් කරනු ලැබුවා ලිඛිතව ඩප්පුල දලිවේරා නඩු දැම්මනම් ඒක නිදාතර කාර්යාවක් නෙවෙයි වර්තමාන නීතිපතිවරයාට පුළුවන් ඒ සාක්ෂි බලලා ජනාධිපති කොමිෂමෙන් නිර්දේශ කළා තියෙන නඩු දාන්න ඒකයි ප්‍රශ්නේ නෑ නෑ මම මේ කියනකොට හැමෝටම රිදෙයි ඒකයි මම මේ කියන්නේ ඒක ඔබතුමාලා කළු අඳින එක හැමදාම අඳින්න ඕන එක මොකද ඔබතුමාලගේ කාලේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුනේ මොකද ජනාධිපති කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක වුණා නම් මෙතන බොහෝ දරේ දඬුවම් ලැබෙන්න ඕනි මම දන්නවා ඔබතුමාලට උමනා ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඒක තියෙනවා නිර්දේශවල එතුමාටත් ගහන්න උමනාව ඇති අපිට ප්‍රශ්න අපි මේ දේශපාලන කෝණයෙන් බලන්නේ මේක උනේ යහපාලන ආණ්ඩුව කාලේ ඔබතුමාලගේ මේ ඉස්සරහා පේලිවල ඉන්න අය ඇමතිවරු ඉන්න කාලේ ඒ වගේම වගකීම් පෑරහැරියයි කියන එක ඒ නිර්දේශවල තියෙනවා නැතුව ඩප්පුල දිවේලට අදත් වගකීමක් තියෙනවා හිටපු නීතිපතිවරයා හැටියට කුමන්ත්‍රණයක් වුණා නම් අදට රාජ් පොලිසියට කියලා කතා පණිවිඩයක් තමන් දන්න දේ කියන්න පුළුවන්